එල්ටීටීඊ ත්‍රස්ත නායකයන්ගේ පුහුණු මධ්‍යස්ථානයට එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් කළුකොටි ත්‍රස්තවාදීහු 22 දෙනෙක් මරුමුවට පත් වෙති. මුලතිව් දිස්ත්‍රික්කයේ උදයාර්කට්ටු කුලම් සිට ඊසාන දෙසින් පවත්වාගෙන ගිය මෙම මධ්‍යස්ථානය එල්ටීටීඊ ත්‍රස්ත නායකයන්ට පුහුණුව ලබා දෙන මධ්‍යස්ථානයක් ලෙස හඳුනාගෙන තිබිණ. ප්‍රහාරක ජෙට් යානා උපයෝගී කරගනිමින් අද උදෑසන 8:15ට පමණ ප්‍රහාර එල්ල කළ බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක වින් කමාන්ඩර් ජනක නානායක්කාර මහතා පවසයි. මෙම ස්ථානයේ එල්ටීටීඊ ක්‍රියාකාරකම් බහුල වශයෙන් සිදු වූ බවටද නිරීක්ෂණය කර තිබිණ. සතුරාගේ චිත්ත ධෛර්යය දුර්වල කිරීම සඳහා ගෙන යන ලබන සංග්‍රාමයන් පිළිබඳව නායකයන් පුහුණු කිරීම මෙහිදී සිදු වූ බව වැඩිදුරටත් වාර්තා වෙයි. කෙසේ වෙතත් මෙම ප්‍රහාරවලින් එල්ටීටීඊ ත්‍රස්තවාදීන්ට බරපතල හානි සිදු වූ බවට ගුවන් හමුදා පුද්‍යංශ හෙළි කරගෙන තිබේ. වෙඩිතල්තිව් ප්‍රහාරයෙන් එම මුහුදුකොටි බලකොටුව අත්හැර දැමීමට සිදු වූයේ දරාගත නොහැකි ජීවිත හානි තම සංවිධානයට සිදු වූ නිසා බව යුද හමුදාව එම ප්‍රහාරයේදී පණපිටින් අල්ලාගනු ලැබූ එල්ටීටීඊ සමාජිකයා ප්‍රකාශ කරනවා. ඔහු පවසන්නේ තම සමාජිකයන් 50කට අධික පිරිසක් හමුදා ප්‍රහාරවලින් මරුමුවට පත් වූ බවයි. භූමියේ අතහැර දමා ගොස් තිබූ මියගේ එල්ටීටීඊ සමාජිකයන්ගේ මනසිරුරු රතකුරුස කමිටුව මගින් බහර දීමට යුද හමුදාව ක්‍රියා කළා. සෙසු මියගේ සංගයන් හා තුවාලකරුවන් රැගෙන එල්ටීටීඊ පලාගොස් ඇත්තේ ඉලුප්ප කඩවේලි ප්‍රදේශයටයි. ත්‍රස්තවාදීන් පැනලා ගිහිල්ලා තිනවා ඉලුප්පයි කඩවේලි කියන ප්‍රදේශයට. අපි අනිවාර්යයෙන්ම යුද හමුදාපති නැවත වතාවක් මට උපදෙස් ලබා දීලා තියෙනවා මෙම ප්‍රදේශය අත්පත් කර ගැනීමට. අපි ඉදිරි දින කිහිපෙදී මෙය අත්පත් කර ගැනීමට අනිවාර්යයෙන්ම කටයුතු කරනවා. ඉලුප්ප කඩවේලි ප්‍රදේශයට ප්‍රහාර අකණ්ඩව මේ වන විට එල්ල වෙනවා. පාබල සේනාංකවලට සහාය පිණිස ගුවන් හමුදාවේ MI-24 ප්‍රහාරක බලගණය අද තුන්වන වතාවටත් ගුවන් ප්‍රහාරයක් එහි ත්‍රස්ත ඉලක්ක වෙත එල්ල කළා. එල්ටීටීඊ රැගෙන යමින් තිබූ ආයුධ හා පුපුන් ද්‍රව්‍ය තොගයක් තම ඉලක්කය වූ බවයි ගුවන් හමුදාව පවසන්නේ. වෙඩිතල්තිව් සිට ඉදිරියට ඇදුණු 58 වන සේනාංකය හා කොමාන්ඩෝ රෙජිමේන්තුවේ බටපිරිස් ඉලුප්ප කඩවේලි මුදා ගැනීමේ අවසන් අදියරට දැන් පැමිණ සිටිනවා. ගුවන් හමුදා ප්‍රහාර මැදේ පාබල සේනාංක ඉදිරියට ගමන් කරමින් ත්‍රස්ත ඉලක්ක රැසකට අද දිනෙත් සාර්ථකව ප්‍රහාර එල්ල කළා. ඉලුප්ප කඩවේලි පිහිටා ඇත්තේ වෙඩිතල්තිව් සිට සැතපුම් 8ක් දුරින්. ගෙවි ගිය දින 3 තුළ එම දුර ගමන් කරමින් පලා යමින් සිටි ත්‍රස්තවාදීන්ට ලුහු බඳිමින් යුද හමුදාව පහර දුන්නා. ඉලුප්ප කඩවේලිහිද ප්‍රධාන සැපයුම් මාර්ග යුද හමුදාව මෙවන විට මුළුමනින්ම අවහිර කර තිබෙනවා. වෙඩිතල්තිව් සිට ඉලුප්ප කඩවේලි දක්වා වූ පූනරින් මාර්ගයේ සැතපුම් 8කට ආසන්න දුරකට ඉදිරියට ගමන් කිරීමටද හමුදා බටපිරිස් සමත් වී සිටිනවා. රූපවාහිනී සමන් කුමාර රාමවික්‍රම වෙඩිතල්තිව් සිට. ප්‍රදේශයයි පූනරින් මාර්ගයේ 22 සැතපුම් කණුව පිහිට ඇත්තේ ඉලුප්ප කඩවේලි නගර මැදේ. මෙම ගොඩබිම් මාර්ගයේ ඔස්සේ මෙන්ම වෙඩිතල්තිව් හා පූනරින් මුහුදු මාර්ගයේද ඉලුප්ප කඩවේලි වෙත විවෘතව පවතිනවා. මෙනිසා පුනරින් හා වෙඩිතල්තිව් මැදේ වූ සැපයුම් ගබඩාව ඉලුප්ප කඩවේලි බවයි හමුදාව පෙන්වා දෙන්නේ. ඉලුප්ප කඩවේලි ඉතා සුන්දර පරිසරයකින් යුක්තයි. එමෙන්ම උතුරේ ජනාකීර්ණ ප්‍රදේශයක් ලෙසද ඉලුප්ප කඩවේලි සැලකෙනවා. සිසු දරුවන් 2000කට පමණ පහසුකම් ඇති ඉලුප්ප කඩවේලි පාසල පිහිටා ඇත්තේ නගර මැදේ. වන්නමේමේ ප්‍රහාර දැඩිවීමත් සමග එල්ටීටීඊ එම පාසල වසා දමා තිබෙනවා. එමෙන්ම ඉලුප්ප කඩවේලි ප්‍රදේශයේ ජනතාව පළවැය හැර පලායන එල්ටීටීඊ සමාජිකයන්ට මෙහි නවාතැන් ලබාගෙන ඇති බව යුද හමුදාව පෙන්වා දෙනවා. වෙඩිතල්තිව්වලින් පලා ගිය ත්‍රස්තවාදීන් තුවාලකරුවන් හා තම සංගයන්ගේ මලසිරු රැගෙන පැමිණියේ ඉලුප්ප කඩවේලි ප්‍රදේශයටයි. වෙඩිතල්තිව් සිට නොනවති අකණ්ඩව ප්‍රහාර එල්ල කළ 58 වන සේනාංකයේ හා කමාන්ඩෝ රෙජිමේන්තුවේ බටපිරිස් ඉලුප්ප කඩවේලි ප්‍රදේශයේ බලය මුළුමනින්ම තහවුරු කරගත්තා. වෙඩිතල්තිව් සිට පූනරින් දක්වා වූ එල්ටීටීඊ කඳුරු හා බංකරවල සමාජිකයන්ගේ ආහාර ඇතුළු සැපයුම් බෙද හැරීම සිදු කළ මධ්‍යස්ථානයක්ද මෙහි දැකිය හැකියි. හමුදා ප්‍රහාරවලින් ආහාර ගබඩා සංකීර්ණය විනාශ වී ඇති අතර ඉතිරිව ඇති මෙම පොල්ගෙඩි ගොඩ අනුව දීර්ඝ කාලයක් ආහාර සැපයුම් බෙද හැරීම මෙහි සිට සිදු කළ බව පැහැදිලි වෙනවා. යුද හමුදාව වේගයෙන් ප්‍රදේශය අත්පත් කර ගැනීමත් සමග අලුතින් බංකර සෑදීම සඳහා ගෙනවිත් තිබූ තේක්ක කඳන් තොගයක්ද මෙහි දැකගත හැකියි.
තේක කඳන් දහසකට අධික සංඛ්‍යාවක් මෙහි ගොඩගස ඇත්තේ පුනරින් දෙසට ප්‍රවාහනය කිරීමට බවට හමුදාව සැකපල කරනවා. ඉලුපකඩවේලි ප්‍රදේශයේ ඉතා සරුසාර ගොවිබිමක්. මේ ජනතාවගේ ප්‍රධාන ජීවනෝපාය වන්නේ කෘෂිකර්මාන්තයයි. දශක දෙකකට අධික කාලයක් LTTE මේ ප්‍රදේශවල පාලනය ගෙන ගිය අතර ගොවිබිම්වල සියලු වත්කම් ඔවුන් සතුවයි පැවතියේ. මිනිසා ඉලුප්පකඩවේලි අහිමිවීම LTTE ට දැඩි ආර්ථික පාඩුවක් බවද හමුදාව පෙන්වා දෙනවා. ඉලුප්පකඩවේලි ප්‍රදේශයේ බලය තහවුරු කරගත් යුද හමුදාව ඉන්නොබෙන්නු ත්‍රස්තවාදී ඉලක්ක වෙත පහර දෙමින් පුනරින් මාර්ගයේ තවදුරටත් ඉදිරියට ගමන් කරමින් සිටිනවා. රූපවාහිනී සමන් කුමාර රාමවික්‍රම ඉලුප්පකඩවේලි සිට. ත්‍රස්තපලකුට බිඳදම්බින් යාපනයේ මොහමලේ එදිර ආරක්ෂක වළල්ලේ සිට ඉදිරියට යාමට තම සෙබළුන් සූදානම් බව යාපනයේ ආරක්ෂක සේනා ආඥාපතිවරයා පවසයි. මොහමලේ ප්‍රදේශයේ සංචාරයකින් පසු සකස් කළ මේ වාර්තාව රූපවාහිනී අමල් සමන්තකෙන්. මේජර් ජෙනරාල් ජී.ඒ. චන්ද්‍රසිරි මහතා කියා සිටියේ යුද හමුදාපතිවරයාගේ සැලසුම් වලට අනුව ඉදිරි මෙහෙයුම් ක්‍රියාත්මක වන බවයි. වන්නි ප්‍රදේශයේ කරගෙන ක්‍රියාන්විත කටයුතු වලිනුත් එසේ මොහමලේ ප්‍රදේශයන් ක්‍රියාන්විත කටයුතු දිහා බැලුවාම නුදුරු අනාගතයේදීම අපේ යුද හමුදාපත්තුමන් විසින් දෙන්න ලැබුණේ මග පෙන්වීම අනුව ඒ අවස්ථාවය ඉටු වෙන බව මම කීමට කැමතියි. යුද හමුදා විසින් කරන ලැබූ විශාල ක්‍රියාන්විතයන්හි අඩුම වශයෙන් පසුගිය වසර එකහමාර තුළ ත්‍රස්තවාදීන් 1000ක් පමණ විනාශ කිරීමට යුද හමුදා සමත් වූ බවත් මා මේ අවස්ථාවේදී කියන්න කැමතියි. ත්‍රස්තවාදීන් නැවතත් මොන යාම ආකාරයෙන් වූ ප්‍රහාරයක් දීමට ඉදිරිපත් වූවොත් ඔවුන්ට විඳින්න සිදු වෙන ප්‍රතිඵල ඉතා භයානක බවත් මා මේ අවස්ථාවේ කීමට කැමතියි. යුද හමුදා පත්තුමන් විසින් දී යැති ඒ මග පෙන්වීම මත ඉදිරියේදී කළ යුතු ක්‍රියාන්විතයන් සඳහා දැන් තමත් ඉතා දැඩි පුහුණුවීම් වල අපේ ඉදිරියේ තියෙන බව මා මේ අවස්ථාවේදී කියන්න කැමතියි. මොහමාලේ ප්‍රදේශයේ පුහුණුවීම් සහ ඉදිරි ආරක්ෂක වැඩපිළිවෙල සියල්ලක්ම ප්‍රදේශයේ සේනාංකාධිපතිවරුන් සහ බලසේනාධිපතිවරුන්ගේ නිරන්තර අධීක්ෂණයට ලක්වනවා. මුහමාලේ ජාතික පෙරමුණ නමින් හඳුන්වන ඉදිරි ආරක්ෂක වළල්ලේ විශේෂ රාජකාරියක නියුතු වෙනවා 8 වන සන්නහ සන්නද්ධ බලකාය. අපි දැනගමු ඔවුන්ගේ රාජකාරියේ පිළිබඳව තොරතුරු. සන්නහ සන්නද්ධ බලකාය කියන්නේ ශ්‍රී ලංකා යුද හමුදාවේ පාබල ඒකකයන් වලට යුද බිමේදී සන්නද්ධ රතවලින් සහ ඔවුන්ට අවශ්‍ය වෙඩි බලය සපයා දෙමින් ඔවුන්ට ආධාර සපේන ප්‍රධානතම රෙජිමේන්තුව. නමුත් 8 වන සන්නහ සන්නද්ධ බලකාය ඒ සම්ප්‍රදායික කාර්යයෙන් ඔබ්බට ගිහිල්ලා ඔවුන් සන්නද්ධ රතවලින් බැහැලා දැනට අපි මුහමාලේ ඉදිරි ආරක්ෂක වළල්ලේ ප්‍රධාන කොටසක් ආරක්ෂා කිරීමේ රාජකාරිය තමයි කරන්නේ.